පොස්වලින් හඳුන්වලා දුන්නනේ. එයාලා කියනවා 10ක් 7ක් 5ක් පාම් පිටි කවලම් කරන්න ඕනේ. කිසිම පාම් පිටියක් නැහැ. දැන් මම මේක සජීවී හදනවා. හදලා පෙන්නන මේ දැන් මදුලක් කෑව නේද? ඔව්. මේක ඩීප් ඉසර් කරලා තියන්න ඕනේ. ඉස්සරහට ඔයාලට සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන් විදිහට මම හදන්න. ඒ කියන්නේ මේක බොස් ක්‍රීම් කරන්න ඕන මදුල. මදුල ක්‍රීම් කරන්නේ මම අල්ට්‍රාසෙන මැෂින් ගාන දෙන්නේ. අමුයෙන්ම. අමුයෙන්ම. තම්බලන්නේ. තම්බන්න බෑ. තැඹුවොත් මේ ක්වොලිටිය ගන්න බෑ. තැඹුවම රස වෙනයි, අමුයෙන් රස වෙනයි. මොකද දෙසරියක් තැඹුවට පස්සේ ඒ ආහාරයේ ගුණාත්මක බව ඉවරයි. මේ ප්‍රමිතියට හදන්නේ මේව හඳුන්වා දීමක්. තාම අපිට මාධ්‍යයක් ආවේ නෑ ලොකු මාධ්‍යයක්. මම මේව කියලා දෙන්න. කොස් වලින් කරන්න පුළුවන් නිෂ්පාදන ඕන දෙයක්. ඔයාලට රොටියක් කන්න ඕන නම්, වඩේකක් කන්න ඕන නම්, පැටිසයක් කන්න ඕන නම්, පාන් එකේ බේක් කරලා කන්න ඕන නම් ඕන විදිහට හදන්න පුළුවන්. හැබැයි කොස් විතරයි. මේකට හාල් පිටි පොඩ්ඩක් දානවා. එයි. මේක තෙත ගතිය වැඩි කොස් වල. ඒක මිලික් ගතිය අඩු කරලා හාල් පිටි දානවා. බත් කන්න ඕනේ තින්නේලටම. හාල් පිටි දැම්මම විස නැහැ. විස මේ රසායනික. රසායනික 115ක් විතර ගන්නවා ගොයන් ගහකට. දවස් 115 ඇදින්නේ ගොයන් ගහට. රසායනික 115ක් ගන්න. මේ සියලු ආහාර නිෂ්පාදනය කරන හැබෝස්ටි. සියලු ආහාර නිෂ්පාදනය කරලා තියෙන්නේ රසායනික නැති භෝග වර්ගවලින්. කල් තියාගන්න බෑ මේ ජාතියේ වසගමන එක නවත්තන්න මම මේ පිටි එකක් හඳුන්වලා දෙනවා. ඔව්. කොස් 60 ඇතුළු ධාන්‍ය වර්ග 5ක් සෝයා මුංගෙන් රකට කොස් 60. මේක ජපන් තාක්ෂණය, කොරියන් තාක්ෂණය මම ඉගෙනගෙන කොරියාවේ ප්‍රමිතියට තමයි හදන්නේ. කිසි කෙනෙකුට බය වෙන්න දෙන්නේ රටර මෙලමයින් පොන් එක නවත්තන්න තමයි මම දේශීය ධාන්‍ය වර්ගය හඳුන්වලා දෙන්නේ. මේ කොස් වලින් ආහාර දෙන්නේ රටට. අද අපිට පාම් පිටි කවන එක වැඩි. ඒක නවත්තන්න කොස් ගහේ කොස් මදුරු ටික බිම, කොස් ගෙඩිය බිම අපි රටින් ගේන පාම් පිටි කියලා කියලා ඉන්න ඕන වගේ. විකල්පයක් හදලා හඳුන්වලා දුන්නත් මාධ්‍යෙන් ඇහෙන තරම් ලොකු ප්‍රතික්‍රියාවක් දුන්නේ නැහැ. අපිට දෙන්නන් කියලා කිව්ව දුන්නට පස්සේ අපි හඳුන්වලා දෙන්න. මේ වර්ජින් ඔයිල් එක ගමන් කරන්නේ ජපන් තාක්ෂණයට, කොරියාවේ තාක්ෂණයට. හෙරලි බ්‍රෑන්ඩ් එක වර්ජින් ඔයිල් කොකොනට්. මේ බලන්න කොකොනට් වර්ජින් ඔයිල්. ඒකම කලතේ. තලතෙල් ලංකාවේ කොහෙද පන්න තියෙනවද මයි කාඩ් ගේම් මම ටික් කරලා පෙන්නන්න මේ තේ තලතෙල්. තලතෙල් හිඳින විදිය තමයි මේ තියෙන්නේ තල රොඩ්ඩ. හිඳම මොනක් මේ තියෙන්නේ හිඳින්න ගන්න බෙදපු තල. ඒ ප්‍රමිතිය ආදලා තියෙනවා. මේ තියෙන්නේ අමු තල. ඕයේ රස තුන වෙනස විදිය බලා ගන්න කවුද? රස තලවල රස නම් තලතෙල් වලක් තියෙනවා. පොල් වල රස නම් පොල් තෙල් වලක් තියෙනවා. උනේ මේ පොල් කෑලි. පොල් කෑලි පොඩ්ඩක් කාලා බලන්න පොල් තෙල් වල රස. ඊට පස්සේ ඒ රස පොල් තෙල් වල තියෙනවා. එහෙම නැත්නම් ඒක පොල් තෙල් නෙමෙයි. අද අපි ඉන්න පොල් තෙල් වල කොලෙස්ටරෝල්. තලතෙල් වල තලතෙල් සංඛ්‍යාව නැහැ නේද? තලතෙල් හිත වැඩි. ඒක නම් මේ ලේසෝට ඉන්දියාවෙන් ගෙනල්ලා අපිට පොල් තෙල් කවන්න. තලතෙල් වල පොල් තෙල් කවනවා, පොල් තෙල් වල පාම් ඔයිල් කවනවා, අපිට කොලෙස්ටරෝල්. පිටිගිරි ධාන්‍ය වර්ග මේ තරම් රටේ තියෙද්දි මෙලමයින් බීලා අපිට සීනි වැඩිලු. ඩයබටික් අවුරුදු 12ට වැඩි ළමයින්ට සීනි. ඔය සියල්ලම විනාශේ මේ රටේ හරි ක්‍රම වේදයන් නැති නිසා. අපිට මේවට පබ්ලිසිටි එකක් දෙන්න හරි. අපිට පබ්ලිසිටි එකක් දෙන්න මේ හොඳ මාධ්‍යයක් තියෙනවා. අපි Facebook විතරයි දැනලා තියෙන්නේ. අපි ඒකෙන් දෙනවා. මේ කොස් මදු වලින් දැන් හදනවා. හදලා පෙන්නන්න. මේ හැම තෙල් කොහොමද? හෙරලි තෙල් නෙමෙයි මහත්තයෝ. හෙරලි මගේ බ්‍රෑන්ඩ් නේම් එක. කොකොනට් ඔයිල්. වර්ජින් ඔයිල් එක. හෙරලි කියන්නේ මගේ බ්‍රෑන්ඩ් නේම් එක. ජාතියට වස නැති ගහයි තියෙන හෙරලි ගහ. ඒ පිරිසිදුකම නිසා තමයි මම හෙරලි කියලා නම දැම්මේ. කල ගහ තියෙන දැනට වස නැතුව ඉතුරු වෙලා. ඒකට කිලි හිට නේද? ඇයි? අපේ රටේ තල නැහැලු. තල ටොන් ගානක් මම ගන්නම්. සූර්යා ධනමල්ලිල වැල්ලවායේ මොරරාගල තියෙන තල. අපි ඒ වර්ගයේ නිෂ්පාදනය කරන රටේ මිනිස්සුන්ට කන්න දෙන්න ඕන. ඉන්දියාවෙන් තල තෙල් ගෙනල්ලා අපිට වස ගවන තල තෙල් කියලා. අද පොල් තෙල් වල පොල් තෙල් ලෙසස්, තල තෙල් වල තල තෙල් ලෙසස්, පොල් තෙල් නැහැ තල තෙල් නැහැ. අපේ දේව මේ වගේ අපි කුටි වල දාලා ප්‍රදර්ශනය කරනවා. ඔව් කොස් මදුරු. දැන් වඩේ හදන්න හදාන්නේ මම මේ වඩේ එකක් හදලා දෙනවා. මේ කට්ටිය මේක හඳුන්වලා දීලා මම වඩේ හදනවා. ඒවරු බලාගෙන කොහොමද හදන විදිය කියලා. ඒක ප්‍රැක්ටිකලි මිනිස්සුන්ට පෙන්වලා දෙන්න ඕන. මට මේ ගෑස් අවන් එක මම කිව්වා මේ ඔක්කොම වාචික කරලා අර පැත්තේ හොඳ රූම් එකක් කරන් දෙන්න කිව්ව ඉස්සරහින්. නමුත් අපිට ඒ වගේ පබ්ලිසිටි එකක් දෙන්නේ නැහැ. මොකද බහුජාතික සමාගම් තියෙනවනේ. ඒවෙන් අපිට ලොකු පබ්ලිසිටි එකක් දෙන්නේ නැහැ. නමුත් මම දිනවා කොහොම හරි මේක. දෙන්නේ
ඒක කරන්න ඒක මොකද ඒ පැත්තේ නෑ මොකද දැන් හරියට වගාව තියෙනවා තමයි කතර ගම කල ටොම් ගාන ලංකාවේ අස්සෙන් අස්සද්දනවා ඒව තුප්පුවට දෙකට අරගෙන ඒව පොම්ප කරනව රට පිටට කෝටි ගණන් වයන ඊට පස්සේ අපේ තෙල් හින්දුවල දෙන්න තල තෙල් නැහැලු ගේන ඉන්දියාවේ ලංකාවේ තල තෙල් ඉදිරිය තාක්ෂණයක් නැහැලු දැන් මම කෝටි ගණන් ගිලන් කරලා තාක්ෂණයක් නැහැලු කියන්නේ ඕන නිෂ්පාදනයක් මම කරලා දෙන්න තලද පිටිද කොල් තෙල්ද ඕන දෙයක් තියෙනවා බය වෙන්න එපා ලෝකෙම සපේනවා අපි සියලු දේවල් අපි නිෂ්පාදනය කරන්නේ සාමාජිකව වර්ජින් ඔයිල් හිඳින දැන් රටේ ඕන තරම් කරගෙන ගොයි මහත්තයෙකුට පොල් 10ක් ගිනින හිඳගෙන තියෙද ඔය නෑ ඔබතුමා පොල් 10ක් ගින්න කොප්පර මම වර්ජින් ඔයිල් හිඳලා දෙන්න ඒ තාක්ෂණේ මයිකා තියෙනවා මේ තියෙන්නේ ලොඩ්ඩ හිඳම මේ තියෙන්නේ පොල් හිඳින විදිය මේ තල අමුතල ඉයලි තල ඔක්කොම සියල්ල මම දේශීය කරනවා සජීවී මේ පිටිවර්ග හදලා දෙන්න අම්බලන්ත අම්බලන්ත විජාත අම්බලන්ත ඔරි පාසෙන් සිය සභාවට ආйти අනුගුණ බලස පොලිස් සසම අන්න හරි බොහොම බොහොම හොඳයි ඒ අය දැනුවත් කරන්න අපි වැඩසටහන් කරන්න ආයතන මට්ටමින් දැනුවත් කරන්න අපි වාහන තියෙන ඕන පබ්ලිසිටි එකක් දෙන්න බය වෙන්න එපා මගේ වාහනේ ගානක් තියෙන ජාතියේ වසකයෙන් අතර කිරීම සඳහා කියලා ඒ පොලිටියටම යනවා කන්න දෙන්නේ වසමින් පස්සේ අපි ඒක කරනවා ජාතික වැඩපිළිවෙලක් කරන්නේ බය වෙන්න එපා එහෙනම්